කලන් සූරිය මජිස්ට්‍රේට් ප්‍රෙසිඩල් මජිස්ට්‍රේට් කලම්බු ජූනි 29 2016 දී ඒකේ මේ ඇමතුමා මහේස්ත්‍රාත්වරයා පැහැදිලිව කියලා තියෙනවා සම්පිකරණක හිටපු ඇමතුමා චෝදිය කරන්න ප්‍රමාණවත් සාක්ෂි නැහැ කියලා කිසිම දේශපාලන පරිගැනීමක් සඳහා නීතිය යොදා ගැනීම නීතිය නැවීම ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ සිද්ධ වෙන්නේ නැහැ සම්පිකරණක අමාත්‍යතුමා ක්‍රියා කරපු ආකාරය ගැන ඇසින් දුටු හා මේ සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ සාක්ෂි තියෙනවා. ඒ අනුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. සම්පූර්ණ ව්‍යාජ ලෙස සාක්ෂි වෙනස් කළා. වෙනත් පුද්ගලයන් අනතුරට වගකිව යුතු ලෙස දක්වලා රාජ්‍ය දේපළ අවභාවිතා කරලා කරන ක්‍රියාවලිය පිළිබඳ ලැබුණ පැමිණිල්ලකට අනුව නීතිපතිතුමා විසින් තමයි නියෝග කරලා තියෙන්නේ අපරාධ පරීක්ෂණ කොට්ටාසයට ඒ හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගන්න කියලා. අද දිනේදී අධිකරණයට ඉදිරිපත් කරයි. ඒ අනුව අධිකරණය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අදාළ ක්‍රියාවලිය කරයි ඒ සඳහා කිසිදු දේශපාලන මැදිහත් වීමක් වෙන්නේ නැහැ දැන් මේ වගේ නඩු කීයක් පසුගිය කාලේ තීන්දුව දීපුවා ඉදිරියට ගේන්න තීරණය කළ දියෝ. ඔව් පැමිණිලි කළොත් පැමිණිලි අනුව අපි එලිදරව් කරගන්න විවිධ කරුණු පිළිබඳව සොයා බලා ඒවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක කරවීම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන දුමින්ද සිල්වා මහත්මයා සිරගත වෙලා සිටින්නේ. එම නඩුව ඉදිරියේදී ගන්න නියමිතද? පොරෙන් පාර්ශ්වයකට තියෙනවා ඉල්ලීම් කරන්න පැමිණිලි කරන්න. නීතිය ක්‍රියාත්මක කිරීමක් තියෙනවා. මහ බැංකු මංකොල්ලේ අද ඇයි ඒ ගැන කතා නොකරන්නේ ඒකට මොකද වෙලා තිබෙන්නේ දුන්න මහේන්ද්‍ර මහතා ලංකාවට ගෙනීම සඳහා සිංගප්පූරු ආණ්ඩුව සමග දැනුම් දීම් කරලා තියෙනවා ඒටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක වෙයි ඊයේ කැබිනට් තීරණයක් දැනුම් දෙන්න තියෙනවා MCC මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක වීම අත්හිටවලා තියෙනවා කැබිනට් මණ්ඩලයේ විසින් 4 දෙනෙක්ගෙන් යුත් විද්වත් විශේෂඥ දැනුමක් තියෙන කමිටුවක් පත් කරලා තියෙනවා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් පිළිබඳ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා ගිවිසුම ක්‍රියාත්මක වීම හෝ ගිවිසුම ඇතිකර ගැනීම හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ කිසිම ක්‍රියාවක් අදාළ වෙන්නේ නැහැ අත්හිටවල තියෙනවා උත්සව සමයේ තියෙන්නේ දැන් බඩු මිල ගණන් ගිහලා අපෝ වලවල මිල සෑහෙන විදියට වැඩි වෙලා තියෙන්නේ. එතකොට මොකක් හරි සහනයක් ලබා දෙනවනේ. පහුගිය අවුරුදු 5න් මේ ආර්ථිකේ කඩාගෙන වැටලා මිනිස්සු සියදිවි නසා ගන්නකොටවත් බඩු මිල පිළිබඳ ඍතුන් අනු ඇති වෙන වෙනස්කම්. ඒවට දැන් වාර්තාගත ලෙස බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවලු ලුණු එහෙම කිලෝ එක මිල වාර්තාගත ලෙස ඉහළ. ඒක ඉතින් ඕනෙම කාලේ කෘෂිකාර්මික නිෂ්පාදනවල දේශගුණික කාලගුණික වෙනස්කම් අනුව හැමදාම ඉතිහාසයේ පුරාම දැන් මේ රටේ ලුණු නිෂ්පාදනය වෙන්නේ නැත්තම් අස්වැන්න විශාල ලෙස පාඩුවක් වුණොත් ඒ වෙලාවට තාව කොමල නැගීමක් වෙනවා. ඒ කාලේ නම් 2500 ප්‍රමාණවත් දැන් සාමාන්‍යයෙන් ඒ මට්ටම ඒ මට්ටමට මේ කැබිනට් ප්‍රකාශන රැසීම ගේන්නේ පසුවද. ඒක වෙනම සාකච්ඡාවකට ගමු. මාසකට රුපියල් 1,241 වියදමින් මිලියන 24කට ආසන්න මුදලකින් කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය නැවත ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඒ වගේම අදාළ ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කොට එම ගිවිසුම අහෝසි කිරීමට හෝ වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් අදාළ ස්ථානයේ පිළිබඳව ගැනීමට ඇති අවශ්‍යතාවය පිළිබඳවත් ඊයේ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කොට එම තීන්දුව අනුමත කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.